අයි බෝවන් අද්‍රනිය දුුවපුතේ පුංචි යාල වෙනද වගේ මේකතුවෙලා අඉන්නේ ශිෂෂත මග වැඩ සටහනත් එක්ක ඉතින් පුචි දවෙපුතේ පුංචු ආයාට ශිෂ්‍යාතතිරි වැදගත්වන සංඛ්‍යපාඩම තමයි ගැටලු කිහිපයක් එක්ක අද අපි පුංච යාලත් එක කතා කලන ශ්‍රධනමිඟන්න. ඉතින් යාල හිතන වැතින් මේ සංඛ්‍යයා ශිෂ්‍යතු ප්‍රශ්්‍රපත්‍රයට කොතන්ට දෙන්න කියලා. සමහර කවස්ථාවල පළමු පට්‍රයටත් වෙනවා. ඒවගේම තවත් අවස්ථාවල. සංක ආශ්ිත ප්‍රශ්න දෙවැනි පර්ශයටත්ත එෙනම් ඉතිනේ නිසා මේ පාඩමිත්තාම වැදගත් වැදගත් දේවල්ියයා ගන්න පුංචවාල පැන්සෙනක් පොතක් ලඟට ගන්න. ඉතිපුජිදයපති අප පළවෙනි ගැත ගැටලු වෙ තමයි යන සවදානන් වෙන්නේ තුන්දහස් හාරසිය පනස්සක තුන්දහස් හාරසිය පනස්සක යන සංඛ්‍යාවේ එකේ ඉලක්කම පිහිටි ස්ථානයකුමක්ද පහේ ලක්කම පිහිටි ස්ානයකුමක් ද ර ලක්කම පිටි ස්ථානයකු මත්ද, තුනෙ ඉලක්කම පිහිටි ස්ථානයකු මත්ද. තුන් දහස් හාරසිය පනස්සක යන සංඛ්‍යාවේ එකේ ලක්කම පිහිි ස්ථානයකු මත්ද. පහහි ලක්කම පිහිටිස්ථානයකු මත්ද, හතරේ ලක්කම පිහිි ස්ානයකුමද තුනෙ ලක්කම පිටි ස්ථානයකු මද. කොහබට දැම මේ ප්‍රශ්නෝලඩ පිළිතර සපයන ටිකක් කල්පනා කරන්න මතකයිනයද ස්ථානය එකස්ථානය දහ අස්ථානය, සයේ යස්ථාන ය සේ යස්ථානය කියනෙක් වල ගුරුවත් පොතේ ස අස්ථානය කියලත් තියෙනවා සය යස්ථාන කිය ඉති ුත් පත්වලින්ම යාටත කරන්නන්නේ ගරුවත් පත පොතේතියෙන ශෂනි දේශයනුවමයි ඉති ගුුවත් පොතේ තියන සිය ස්ථානය ස අස්ථාන ති ේදකම ල භාවිතා කරන්න පුොුවන් නිසා. ඉලයි දහස ස්ථානය ඉලන්ට දස දහසස්ථානය කියලා අපි ස්ථාන දන්නව නේද. ඉතින් පුචි දයපුතයේ දැන් අපි බලන්නවන තුන් දහ සාර්ශය පනස්ස එක කියන සංඛ්‍යාව ගත්හම එක ඉලක්කවම පිල්ලතිර මොනනිස්ථානයද පහේලක්කම මොනිස්ථානයද හතරි ලක්කව මොනනිස්ථානයද සහ තුනේ ඉලක්කම පෙල්ලතියෙන මොනිස්ථානයද කියලා. ඉතින් මගරත්තරන් දයපුතේ අපි දන්නව පැටියෝ එක තියෙන්නේ මොන ස්ථානයද. එකස්ථානය ඔයඒ එකේ ලක්කම පිල්ලතිර මොනනිස්ථානයද එක අස්ථානයේ ඊලන්ඩ පහේ ලක්කම පෙහිටලතියෙන ස්ථානයමකද. අවු අපි දන්නව පහේ ලක්කම පිහිලතියෙන්නේ දහස්ථාන මොනිස්ථානයද දහයස්ථානයේ දහය ස්ථානය දහ අස්ථානය. ඒවගේ හතරී ලක්කම පිහිටිස්ථානය තමා සිය අස්ථානය නැත්තන් ස අස්ථානය ඔය දෙක්කම ගුරුවත් පොතේ සංඛයා කියනකොට සෙ පහවසර ගුරුවත් පතේතියෙන. ඊලාන්ගට තුනෙ ඉලක්කම් පිහිටිල තියෙන්නේ දහ සස්ථානය, තුනේ ඉලක්කම් පිහිලතිර මොනස්ථානයද දහ සස්ථානය හෙනම් අපි නැවතත් බලමු පැටියෝ. තුන්තහා සාර්සිය පනස්සක කියන සංඛ්‍යාව ගත්තාම. එක ඉලක්කම් පිටිස්ථානයේ කස්ථානය එවගේ පහෙහි ලක්ක පිටිස්ථානය දහ අස්ථානය. හතර ඉලක්ක පිහිටිස්ථානය සිය යස්ථානය සහ තුනේ ඉලක්කම පිහිටිස්ථානය දහ සස්ථානය මතකයිනේද කියමු කටපාඩක් වෙන්නත් එක්ක එක ඉලක්කම් පිහිටල තියෙන මොනස්ථානයද එකස්ථානය පහහි ලක්කම් පිහිටිස්ථානය දහයි අස්ථානය හතෙරි ලක්ක පිහිටිස්ානට මංකිකව සිය යස්ථානයයි සියස්ථානයයි දෙකව භාවිත තියෙන ගුරුවත්පතය කියලා නැද ඉලාඟට තුනේ ලක්කම් පිරිස්ථානය තම දහ සස්ථානය මතකයිනේද ඉති පුජදුවපති අපි තවත් අනිත ගැටලෝකට තමයි යන්න ස්‍රදාාන වෙන්නේ. අටදහස් නවසය විසිතුන යන සංඛ්‍යාවේ තුනෙ ඉලක්කම් පිහිටි ස්ථානයකුමද දෙකේ ඉලක්කම් පේට ස්ථානයකු මත්ද. නවේ හි ලක්කම් පිහිි ස්ථානයකුමද, අටේ ඉලක්කම් පිහිට ස්ථානයකුමද ම ැවතත් කියන්න අට දහස් නවසය විසිතුන යන සංඛ්‍යාවේ තුනේ ලක්කම් පිහිට ස්ථානයකු මද්ද? දෙකේ ඉලක්කම පිහිට ස්ථානයකුමදද, නොවෙයි ලක්කව පිහිි ස්ථානයකු මදද. අටේ ලක්කම පිහිටි ස්ථානයකුමද. අපි බලමු මොන ස්ථානවලද මේ ලක්කාම් පිහිතලා තියෙන්නේ කියලා. ඔන්න එහෙන සංක්‍යාවමකදද. අට දහස් නව සිය විසි තන. අපි බලමුහෙනම් තුෙේ ඉලක්කම පිටි ස්ථානයකු මද කියන බලන්න තුනෙ ලක්කම පිහිිස්ථානයමකක්ද. අවු! තුනේ ලක්කම පිරිස්ථානය තමයි එකස්ථානය. එහනම් අපි බලමු දෙකේ ලක් කම්පිටිස්ථානය මොකක්ද කියලා. ඔවු! දෙකේ ලක්කමේ පිහිටිස්ථානය මොකක්ද. දහ අස්ථානය එන නවේ ලක් කොපිටිස්ථානයයක් බලමු මොකදද ඔවු සිය අස්ථානය නැත්තන් සිය අස්ථානය ඔය දෙක මහරි එහම් නවයි ලක් කම්පිටිස්ථානය තමයි ගුරුවත් පතේ තියෙනවා සිය අස්ථානය සියස්ථානය දෙම ඉති මගිපුතාල දෙකම් භාවිතය හරි. එනම් සිය අස්ථානය කර අපිගම්. ඉලාඩ අටේ ලක් කපිටිස්ථානය තමයි දහ සස්ථානය. දහසස්ථානය තමයි අටේ ලක්ක පිටිස්ානය හනංස්ථානටික මතකද එකස්ථානය දහයස්ථානය සියස්ථානය දහසාස්ථානය මතකයිනය ද එනන්තුනේ ලක්කම් පිටිස්ථානය කස්ථානය දෙකේ ලක්කම් පිටිස්ථානය දහයස්ථානය නවේ ලක්ක පිටිස්ථානය සයස්ථානය අටේ ලක්කම් පිටිස්ථානය ද සස්ථානය මතකයිනේ ද එනම් මොකක්ද අපි කතාකරපු සංක්‍යාව අට දහස් නවසය විසිත වන කියර සංක්‍යාවේ තමයි මේ ඉලක් කම් පිහිටී ස්ථාන ගැන තමයි දැන් අපි විපරම් කරලා බැලිවේ නේද ඉති පුචිදදු එපතේ අපි තවත් සංක්‍යාවකට යන තමයි සූදානග වෙන්නේ බලන්න මේ සංක්‍යාව හැත්ත හාය දහස් නවසය විසියක හැත්ත හය දහස් නවසේ විසියක දැන් ටිකක් අර සංක්‍යට වඩ ලොකුයි ඉලක්කන් කියකද ඉලක්කම් හතර කන්නන්නේ මේ ලකම් පහ සංක්‍යාව වන්නේයද. ඉතින් බලම අපි මේ ලක්කම් පහය සං්‍යාවකත් මේ ඉලක්කම් පිහිට ස්ාන ගැන තමයි කතා කරන්නේ බලම අපපිය හරි හැත්ත හය දහස් නවසේ විශයකවන්න තියෙනවා හෙනම් එක ඉලක්කම පිහිටි ස්ථානය කු මදද. දෙකේ ඉලක්කම පිහිි ස්ථානයකු මදද නොවේ ඉලක්කම් පිහිටි ස්ථානය කු මදද හය ඉලක්කම් පිහිට ස්ථානයකු මදද. හතේ ඉක්කම පිහිට ස්ථානයකු මද ප්‍රශ්න පහයි බලමු කොහමද පහසුවෙන් පිළතිර සපයන කෙන.ඔවු! අපි දනවා එකයි ලක්කම පිටිස්ථානය මයි එකස්ථානය එක ලක්කම තියෙන කස්ථානය. දෙකේ ලක්කම පිහිරිස්ථානය තමයි දහ අස්ථානය. නවයි ලක්කම පිටිස්ථානය තමයි සියයස්ථානය. ඒවගේ හයි ලක්කම පිහිටිස්ථානය තමයි දහසස්ථානය ඒවගේම හතේ ලක්කම පිහිටිස්ථානය තයි දස දහසස්ථානය. මතකයිනේද ඔන්න ආල් මතක හිටින්න මම නැවතත් කියන හොඳට මතක තියාගන්න. හැත්ත හාය දහස් නවසිය විසියක මේ සංඛ්‍යාවේ එකේ ලක්කම්පිටස්ථානය දෙකේ ඉලක්කම්පිටස්ථානය නොවී ලක්කම්පිටිස්ථානය හයිලක්කම්පිහිටිස්ථානය හතේ ඉලක්කම්පිටරිස්ථානය. අවු! අපි දාන්නුව එකයි ඉලක්කම්පිටල තියෙන්නේ එක අස්ථානය. දෙකේ ලක්කම දහයස්ථානය. නවේ ලක්කම සිය අස්ථානය හය ලක්කම දහ සස්ථානය හතේ ඉලක්කම් පිටිල තියනෙ දස දහ සස්ථානය මතකයිනය ද ඉතිපුචිදුව පුතේ දැන් අප යන්නේ අනු හය දහස් දෙසිය පනස්තුන කියන සංඛ්‍යාවේ තුනේ ලක්කම් පිහිටිස්ථානය කු මක් ද පහේ ලක්කම් පිහිිස්ථානයකුමද දෙකේ ලක්කම් පිටිස්ථානයකු මත්ද, හේ ලක්කම් පිටිස්ානයෙකු මත්්ද නවේ ලක්කම පිහිරිිස්ථානය කුමක්ද කියර බලන්න. අි බලමු මොකා මනාදම මේ පහෙටලා යෙන ස්ථාන කියර. ව අපිට තියෙන තුනේ ලක්කම ඔවු තුනේ ඉලක්කම පිටලා තියෙන්නේ එකස්ථානය තුනේ ලක්ම පිළතින මොනස්ථානය ද එකස්ථානය. හම් පහහිලක්කම ඔව පහහිලක්කම පිහිටලා තියෙන්නේ දහා අස්ථානයේ. දෙක ලක්කම පිරිලා තිෙන මොනිස්ථානේ ද ව. සිය යස්ථාන ස්‍යස්ථානය කියලත් ගුරුවත්වතය තියන තිය විදි්‍ය අත්හරි. ඊලාගට හයිලක්කම් පිරල තියර්මොනස්ථානේද දහ සස්ථානයේ නොවී ලක්කම් පිරල තිරමනනිස්ථානේද දස දහ සස්ථානයේ මතකයිනේ ද එහම් පුච්ිදුවේපති අපි නැවතත් සංඛ්‍යාවත් එක්කම පිහිට ඇති ස්ථාන බලමු. එනම් අනුහය දහස් දෙසය පනස්තුන තමයි සංඛ්‍යාව, තුළ ලක්කම් පිරල තියනෙ කස්ථානේ. ඒ ලක්කම පිරිල්ලා තියනෙ ද හස්ථානය දෙක ඉලක්කම පිරිලා ති යස්ථානය නැත ස අස්ථානය ඉ හය ඉලක්කම පිරිලා තියනෙ දහ සස්ථානය නොවේ ඉලක්ක පිටලා තියනෙ දස දහ සස්ථානය මතකයිනේද ඉතිපුජදුව පපුේ අපි තවත් ගනිත ගැටලෝට තමයි යනවදානං වෙන්නේ හත් දහස් පන්සිය හැටේක යන සංඛ්‍යාවේ එකහි ස්ථානයාගේ කියද හයහි ස්ථානයක්ගේ කියද. පහහි ස්ථානයාගේ කියයද හතෙහි ස්ථානියගේ කියද මේ ප්‍රශ්ටිකාත් ගතේ ඔයා ලගේ පහවසර විශෂය නිර්දේශතියවරින් එහෙනම් අපි බලමු. හදහස් පන්සිය හැට එක කියන සංක්‍යාවේ එකහි ස්ථානයාගේ හයහි ස්ථානයාගේ පහහි ස්ථානයාගේ සහතෙහි ස්ථානයාගේ කුමක්ද කර. ඔව එක පිහිටලා එක කියන සංඛ්‍යාව පිහිටලා තියනෙ එක ස්ථානීති ස්ථානයාගේ එක. ර කස්ථානයට හිම ස්ථානයාගේක එතුට හය ලක්කම පිහිටල තියෙන්නේ දහ අස්ථානයේ එන හය හිීලක්කම ස්ථානයාගේ වෙන දහය එක අන ස්ථානයට හිමියගේ තමා අපියතන බලන්න ඕනේ එතු පහහිලක්කම පිටලා තියන සිය යස්ථානය එන ස්ථානියයාගේ වෙන සියය ස්ථානයාගේ ස්ථානයට හිමියාගේ ට හතේ ඉලක්කම පහිටලා තියෙන්නේ දහසස්ථානයේ එහෙනම් හතේ ඉලක්කමටහිමි ස්ථානයාගේ තමයි දහ නැතන් දහස දහ කියලවල කටවහරයට කියන දහස තේරුණානේද හරි නැවත අපි බලමු හද්දහස් පන්සිය හැටේක කියන සංඛ්‍යාවේ. එකෙහි ඉලක්ක මෙහි ස්ථානයාගේ වෙන්නේ එක පිහිටලා තියෙනෙ එක ස්ථානයහින් ද ස්ථානයාගේක ල්ලාඟට හයෙහි ස්ථානයාගේ වෙන්නේ හය තියෙනෙ දහයස්ථානහින්ද ස්ථානයාගේ වෙන්නේ දහය මතකයිනේ ද. ඊලාන්ට පහෙ ඊලක්ක මෙහි ස්ථානයාගේ වෙනි පහ තියෙන සිය අස්ථානෙහින්දා ස්ථානයාගේ සියය. ඒේරුණනාද ඉලඩ හතේ ඉලක්ක මේ ස්ථානියගේ කිවත් හත තියෙන්නේෙ. දහ සස්ථානයහින් ද ස්ථානයාගේ වෙනෙ දහස. වන්න මේ කාරණා පුංචිවාලා හොඳට මතක තියාගන්න ඒ වගේම වැදගත්දවල් තියෙනවාන ලියාගන්නත් පුංචිවාල අමත කරන්න එපා. ඉතිපුචිදවපුතේ පන්දහස්තුන්සය හතලි හත යන සංඛ්‍යාවේ හතහි ස්ථානියගේ කියයද හතරහි ස්ථානියගේ කියයද හි ස්ථානියගේ කියද පහෙහි ස්ථානයාගේ කියද. දැම් බලමු අපි පන්දාස්තුන් සය හතලස් සතේ මෙන්න මේ කියනෙ ඉලක්කම්වල කොහමද මේ ස්ථානියගේ හොයාන කියලා ව අපි දන්නවා හත කියන ඉලක්කම් පෙල්ල තියෙන්නේ එකස්ථා එහෙනම් ස්ථානයාගේ වෙන්නේ එක හනම් හතෙහි ස්ථානයාගේ එක තුට හතල කියන ඉලක්කම් පෙටලතින මොන ස්ථානය දොයි සංක්‍යාවේ ඔව අපිට පේනවා. දහස්ථානය තමයි මේ හතර කියනි ලක්කම් පිහිටලා තියන්නේ. ඉතින් එහෙනම් මෙ හතරෙ ස්ථානයාගේ ව දහයස්ථානය හිද දහය තේරුණානේද. එනත් තුනේ ඉලක්කම හහි ස්ථානයාගේ ගැන කල්පනා කරොත් තුන තියෙන්නේ පුත්තේදුව සිය යස්ථානය එනම් පැටියෝ ස්ථානයාගේවෙන්නේ සියය ඊළංඩ පහේ ලක්කම පිටලා තියෙන්නේ දහ සස්ථානයේ එහෙනම්වැනික පහහිලක්කම ස්ථානයාගේ වෙන්නේ ද හස මතකයිනයද ඉතින් පුචචදුව පතේ. අද අපි පුංචිවාලත් එෙක් මේ වෙනකන් කතා කළා සංකියාවක ස්ථානයේ හොයන හැටි. ඒවගේම ස්ථානය අගේ ගැනත් අපි මේ වෙද්දි කතා කලා ඔයාට මතකෑති අපි විවිධ සංක්‍යාරං එකස්ථානය කියලදුන්න. දහයස්ථානය කියලදුන්න සිය අස්ථානය කියලදුන්න දහසස්ථානය කියලදුන්න ඒවගේ දස දහසස්ථානයක් අපි වාලතෙක කතා කලා ඒවගේ පුචදුවේපුුතේ අපි ළඟට ඒ සංඛ්‍යාවල ස්ථානයාගේටත් අපි උදාහර නාරගෙන පුංචිවාලත්ෙක. හැ ලිතාා කල ඉතින් මගිරත්තරන් දූල පුතාලට. වැදගත් කියන දේවල් තියෙනවන මේ අවස්ථාවම සටහන් කරගැනීම හැකිවත් යන ොක නැ ලුට ප ස ච ල ලගේ ත් ක නොවෙන්න. දගත් රණනාටි ලස්සර ශිෂත්ත මග කියල පොතා කරගන මේ පොතේවල්ද සහන් කරන්න ොල එතට අට ඉදිරියටත් වැදගත්වේේ වගේ ල චூரி ංங்கிල ම லை ො යාගත් කිය දෙන ො. නද ඉතිරිසා පංචவாवाල වැදගත් කරනු කාරණ අනි වාරල් ලයාගන්න අමතක කරන්නப்பாා. ප ද ත ගන් ගැටලු කිහිපයක් ච්ච ලත් එක් අපි මේ වෙදදි කතා කලා දැන්වාල් චු්ට හන්ස තින නිසා පුංච යාලත් එක් අපිත් පුංචි විරාමෙකට යන තමයි සෝදානන් වෙන්නේ විරාමෙන් පසුව පුං්ච වායාලගේ ආලෙන්දට ම පියයනවා එත්තකන්න නොහොම මෙන්න විරාමෙන් පසුව නතත් පුංච යාලමක තුවෙලා ඉන්නේ. ශිෂත මග වැඩ සටහන එෙක්. ඉතින් විරෝමිට කලින් පුංචවාලත් එක් අපි කතා කරා විවිධ සංඛ්‍යාවල ඉලාත්කම්පීට ස්ථානවගේ ස්ථානය අගය ගැන මතකයිනේද. දැල් පුච්චවාලත් එක කතාගර ස්්‍රධානම් වෙන්නේ නිරූපණය වන අගය ගැන. ඉතින් අපි බලමු ඒව ගැටලෝටිකා පුංචවායාල කොහොම දේව පහසේ නිසද ගන්න කියලා. ඉතින් බලන්නකම මේ දහස් නැවසය හැටේක සංක්‍යාවය. ේ ඉලක්කමෙන් නිරූපණේ වනාගේ කියද. හේ ලක්කම මෙෙන් නිරුපණේවනාගේ කියද නවේ ලක්කමෙන් නිරුපණයවනාගේ කියද, දෙකේ ලක්කමෙන් නිරූපණේවනාගේ කියද. එත්ත කොට නිරූපනයවනාගේ බලාද්දි අපි ඒ ඒ ඉලක්කම් පිහිදි ස්ථානය ගැනස් සැලකිලිමත්වන්න ඕන ඒ වගේම ස්ථානයාගේ හැම දෙයක්ක්ම ඔලුවෙ තියෙන්න්න ඕන මේ වගේ ප්‍රශ්නවලට පිළතුරොලියයන් හරි. දස් නොස ඇටක කියන සංක්‍යාව එකේ ඉලක්කමනි රුපණයගේ බලද්දිී එකේ ඉලක්කම තියන එකස්ථාන. එහෙනම් එකස්ථානය තියන එකේ ගොඩවල්. එතකොට එකේ ඉලක්කම මෙන්න එකේ වයිකක් කියදාගේ එක් වරක් එකයි එහෙන එකේ ඉලක්කම මෙනි රුපණ වනාාගේ එක මොකද එක කියන සංක්‍යාව තියෙන එකස්ථානය තියන එකේ ගොඩවල් එතොට එකේ වයිකක් එකමයි ඉලාන්ට පිද්‍යවනි ප්‍රශ්ට අයන්නේ. ලක්කමේ නිරූපණය වන අගේ කියද. හය ඉලක්කම තියන්නේ දහ අස්ථානය හෙන නිරුපණය වන ගය වෙන්නේ හයිලක්කම ති දහ අස්ථානය එතකොට දහයස්ථානය තියනෙ දහය ගොඩව තෙරුණාද එතොට දහඒවා හයක් හයිලක්කම නිරූපණ වනගේ බලදී දහයවායි තියනෙ හයස්ථාන දහඒව හයක් කියද. ගන්න හයක් දහය වෙස්ස තිය හතලිය පණහා හැට. එනම් හය ලක්කම නිරුපණ වනගේ තමයි හැට. කොහොමද හැටාවේ හයිලක්කම තියනෙ දහස්ථාන දයස්ථානය තිය දහයි ගොඩවල් දහයි වහයක් තමයි හැටවනේ මතකයිනෑද ඉති පුචුදදුවෙපූතේ අප ඊලංගට බලන්නේ නවේ ඉලක්කව පිහිටි. ස්ථාන ස්ථානයාගේ කියනව අපි දැන් දන්නවා නද දැන් නබිවා්‍යයන්නේ නවේ ඉලක්කමෙන් නිරූපණය වනාගේ. එත්තකොට නවේ කියන ඉලක්කම පිහිටලා තියෙන්නේ සිය අස්ථානය. ඔය සිය අස්ථානෙ තියනෙ සිය ඒ ගොඩව. එතකොට සියඒව නවයක් තමයි මෙතැනද අපි බලන්න ඕනේ නවවෙහි නිරූපණය වනගේ නවේ ලක්කමෙන් නිරූපණය වනාගේ බලද්දිී සීයේව නවයක් මොකදේ සියව නවය බලනේ නවේ කියනී ලක්කම තියනෙ සිය අස්ථානය. එතර සිය අස්ථානතය සීය ගොඩල්. සියය ගොඩවල් නවයක් කියත. ගන්න ඇගලි නම් සය දෙසේය, තුන් සියය හාරසියය, පන්සියය, හැසියය හස්සියය හට සියය නවසිය. එන සීයව නවයක් කියද. නවසියයයි. එහෙනම් නවේ ලක්කමන් නිරූපණය වනාගේ තමයි නවසියය මතකයිනයට පුච්චවාලට. එහෙනම් පුචිදය පුතේ අපිේලාඟ එකත් බලමු. දෙකේ ඉලක්කමෙන් නිරූපණය වනාගේ කියද. දෙකේ ඉලක්කම කොතනද තියන්නේ. ඔවු! දෙකේ ඉලක්කම තියෙන්නේ දහසස්ථාන දහසස්ථානය තියෙන වනන් දෙක ලක්කම එතන තියනෙ දහව දහස ඒේ දහස එවවා තියනෙ දහෙව කියන වල කටවහට කියනේද. දහ කියන කපි ලියදිලියනි දහස්ස කියලා නේද. ඉතින් දහෙව්වා දෙක් එතොර කියද. දහස දෙ දහස්ස එහෙනම්? දෙකේ ලක්කම නිරුපනය වෙනෝ දික කියල පෙවුුණට අපිට දෙදහසක් නද දෙදහස මතකයිනේද එහෙනං දැන් අපි කතා කරය සංකඛ්‍යාවද්දීලා ඒ ඒ ලක්කම්වලින් පිරුපණය වන අගේ ගැනයි. පුංචියාලට මංහිතනවා හොඳටම පැහැදිලි ඇති කියලා. ඉතිපුචු දුවපොතේ අපි බාලවූ මේ සංඛ්‍යාව තුන්දහත් සයිසිය අනුව දෙක කියන සංක්‍යාව. මේ සංඛ්‍යාවේ දෙකේ ලක්කම නිරුපණ වනගේ කියද. නවේ ලක්කමෙන් නිරුපණයවනාගේ කියද. හේ ලක්කමෙන් නිරපණයවනාගේ කියද. තුනේ ඉලක්කමෙන් නිරුපණයවන අගේ කියද. ඔවු අපි දන්නවා දෙකේ ලක්කම තියනෙ කස්ථානය එහනන් දෙකේ ලක්කමෙන් නිරුපණවනගේ බලද කස්ථාන යන එකේ ගොඩවල් එකේව දෙකමයි. කිය නවේ ඉලක්කමෙන් නිරුපණ වනගේ කිවොත් නවේ තියෙන්නේ දහයස්ථානයේ එහෙන දහය වනවයා. දහය විශ්සතය හතළිය පණ හැට හැත්තවස අනුවන්. එෙනම් නවේ ලක්කම නිරුපණ වෙන අනුව ඇයි නවේ තියනෙ දහයස්ථානය දයස්ථානය තියනෙ දහයි ගොඩවල් ඉතින් දහයිවල් නොවත් තමයි අනුව වෙන. එලාට හයි ලක්කේ නිරුපණ වනගේ කිවොත් හය තියන්නේ සිය යස්ථානයෙනං සියස්ථානය තියනෙ සියහි ගොඩවල් සියෙ වහයක් කියද. ගත්තහයක් සියය දෙසේ තුන් සිය හාර්සිය පන්සිය හයසිියය හ සියෙ වහයක් කියද. හය සයේ කොම දහසියාවේ හය කියන ලක්කම තියනෙ සිය අස්ථාන ස්‍ය අස්ථානය තියන සිය ගොඩවල් සියව හයත් තමයි හය සියය වනේ. ඉලන්ට අපි බලමු තුනේ ඉලක්කම නිරූපණය වනාගේ කියද කියලා. තුනේ ලක්කම තියෙන්නේ දහ සස්ථානේ දහස අස්ථානය තියනෙ දාහෙව්වා. දාහෙවතුනක් දහස දෙදහස තුන් දහස එ තුනේ ලක්කම නිරූපණය වනාගේ වන්නේ තුන් දහස තෙරණානයද. අි බලමු අට හා සාරසය විසියක කියන සංඛ්‍යාපය එකේ ඉලක්කම නිරූපණය වනගේ කියද. දෙකේ ලක්කමේ නිරූපණය වනගේ, හතර ඉලක්කමේ නිරුපණය වනගේ සහ අටේ ඉලක්කමේ නිරුපණය වන අගේ කියද කියලා. එකේ ලක්කම මොන ස්ථානයද තියෙන්නේ එක ස්ථානය. එහනා අගේ අපි දොන ස්ථානතිය එකේ ගොඩුව එකේ වයිකක් එකක් මායේ. එම් දෙකේ ලාක්කම දර් මොනස්ථානයද දහයස්ථානයේ එහනම් මොන ගොඩුවද තියෙන්නේෙ. දහයව්වා දහයවා දෙකා කියද විිස්සයි ඒේ දෙහෙනම් දෙක ලක්කමේ නිරුපණ වනාගේ කියද විිස්සයි. හතරේ ලක්කම නිරුපණ වනාගේ හතර තියෙන්නේ සිය අස්ථානයේ. එනම් සීය ගොඩවල් තියනෙ. සියඒවා හතරම් සියය දෙසේය තන් සියය හාර්සිය. එහනම් හතරේ ලක්කමේ නිරුපණයවනගේ තමයි හාර සියය. ඒල්ඟට අප හනුව අටේ ලක්ක මෙනි රූපණි වනාගේ කියදි කලා. අට තියෙන්නේ දහස ස්ථානි එහෙනන් දහය ගොඩුවල් තියෙෙනෙ. දෝහිවටක් දහස දෙදහස තුන් දහස හාර දහස පන්දහස හය දහස හත් දහස අටදහස එනම් දාහිවටක් කියද. අට දහසයි එහෙන අටේ ලක්ක මෙනි රූපණ වෙන්නේ අට දහස්ස. ඉතිං පොච්චදුවපති. අපි දන් කතා කරේ අට දහස් සාරසිය විසිය එක කියන ංඛ්‍යාවේ. க்கேලක්க்கම නිරපණවනාගේ කියද දෙக்கெලක්க்கමෙන් නිරපණයවனගේ කියද. හතரை ලක්க்கමෙන් නිරපණවனගේ කියද. அටේලක්க்கමෙන් නිරපණවනාගේ කියද කියලා. ඉතින් මෙ නිරපණයවனගේ හොයාදේ ඒ ඒ සංඛ්‍යයා ලක්க்காම් පහිට ස්ථානය බලන්ුව. ඒද ඒස්ථානයේ තියන එකව්වද දහඒවද සියඒවද දහසේවදක ලි බලන්න ඕන අයිතකො තම අපි හරම් පහසුේ නිරපණෙන අගේ කියද කියලා හොයා ගන්නන ඉතින්ඒ වගේම කියන තියෙනවා. මේමගේ ගණි ගැටලුවෙ ගොඩාක් දුරට යාලගේ දෙවැනි පට්‍රට ශිෂත විභාගගේ ප්‍රශ්්‍රපත්තරය දෙවැනි පට්‍රට එන සමරක් වෙලාට පළමු පොට්‍රට එනවස්ථාත් තියෙනවා හෙම එක සරයක් කාවා. එතින් ඕට කොයිපට්‍රටාවත් මේ විශ්‍ය දැනම තියෙනවාන වාලට විශසද ගන්න හරිම. හස ති ොල් ලමයිට ස්ථානයාගේයයි නිරපණිය වනනාගේයි මාරුවනවා ඉතින් අපේ ශිෂ්‍යත්ත මග බලන පැටවුනක් මෙව මාරු කරගන්න එපා හරියට ඉගෙන ගන්න අධගන ගතවවා ලස සටහන්ක කරගන්න ේ ත්ත ොේ. රිමදන්න ග දනෙම සහන් කරගන්න කියලා ඒවගේ අප ප්‍රෝග්‍රමක හැමදාම් බලනම කියලාත් අපි දාන්න උදේහත සවසාත සැන්සරාද ඉරිද බලන කියලා පපිාන වගේ අප පරිපිට් බලන කියල පිදන්න පපුංචවාලා. ඒවගේ හැමදාම අපේශිෂතමගේ වැඩසරනක්තික රැන්දී සිට ඉතින් හට ඒ වගේ අලගේ නංගල මල්ලයින්න්නවාන් තුන හතර පහ මේ දරුවන්ට අපේ ශිෂතමගේ ප්‍රෝග්‍රමික බලන්න පුළුවන්. ම පිදන්න ూട බලත් ලවා කිය ේදක බලත් ඉන්දකන බලනවා කිය කම්න්න යාල ගන්න ේ ම පरोගෑම්මික තියෙනයි ති. ල් ති ො ගුර ට තියන ක් තියෙනවාන ගුර ට නල් විස දෙ බල අමත කරන්න පා කියන සන්සරද ඉරිදා උ්දේ හතටයි සව්‍ය හතටයි මතকাයින ද. ඒ පචිද පතේ අද ංචවාලත් එක් අපේ ස්ථානයේ විධ ලක්කාම් පිරිී ස්ථාන ගැන. එකස්ථානයේ දහයස්ථානය සේස්ථානය දහසස්ථානය දස දහ සස්ථානය කෙනත් කතා කර. ස්ථානයාගේ ගැන කතා කර වගම නිරපණය වනාගේ කෙනත් කතා කර මහිතන පංචාලට හොඳදට මේටික මත ඇති කියලා ඉතින් එවගේම වැදගත් කරුණු හැමදාම් මන් කියන. නිතරම කියන. ව ලිය ගන්න හමතක වෙන අප ඩසන්න පස්ස पංචवाල නැවත පොතති ගල ලද මකද වෙන මතාක්ෙන නැතං आදතින් පोग्්‍රම්ම එක බලලා පොතත් හला තිය ලබ සති බැලුවත්න අනේ මතකැන है එන්सा අප මවගන්න ගන්ත ක්මන පොතක්රගෙන හද අපි දන්න අප දරුගෝඩ දෙනෙක් එහම ලස්සට පොතක් खाදාගෙන් ්‍රශ්ට ලියයාගෙන හමදාම අපි පोग्්‍රමික බල කිය දන්න ඉතිदि අනිත්ත අයටත් කියන්නේ කවු वाල තවත් करන්න තින්න වන යාට පුළුවන් අප මෙහද ගන්තගගේ ලස්සට පොත කියල පිතුර ස ඒකවාට ඉදිරියටත් වැදගත් වේවි ඉතින් පුචි දයපතේ අපේ වැඩ සටහනේ කාලයෙත් නිමාවේගෙන යනවා ඉතින් අපිට වැඩසටනින් සමුගන්නත් කාලය ඇවිලා තියෙන. ඉතින් වල දන්නවා සමගන්න කාලින් ඔයා ආසුම අවස්ථාවක් තමයි උදාවෙන. මොකක්ද ඔයාලා ආසයි තෑගිවලට ඉතින් තෑගි ලබා ගන්න තියෙනනවස්ථාවක් තමයි මේ උදවෙලා තියෙන ඉතින් මං පුච්චවාලගෙන් පුච්ච පුචි ප්‍රශ්නයක් හන්යි මේ සුධාන වෙන. එන දියගන්න? ල මෙනු ප්‍රශ්ලයා ගන්න අට දහස් හාරසිය විසි දෙක අදහ හාරසිය විසිද් දෙක යන සංක්‍යාවේ අටදහස් හාරසිය විසිද් දෙක යන සංක්‍යාවේ අටෙහි ඉලක්කමෙන් අට ඉලක්කමෙන් නිරූපණය වන අගේ කියද. අට දහස් හාරසය විසිද් දෙක්ක යන සංක්‍යාවේ. අටේ ලක්කමෙන් නිරූපණය වන සංඛ්‍යාව කියද. අට දහස් හාරසය විසිද් දෙක යන සංඛ්‍යයාාවේ. අටේ ඉලක්කමෙන් නිරූපණය වනගේ කියද. එ ටේ ලක්ම තියෙන මොනි ස්ාන්ධ කියල කල්පනගැ කියව්වද තියෙනෙකිෙ කල්පන කළ දන්න අය ඉක්මනින් අපට පිළිතුරය වන්න. එහෙනම් මේ දුරකතනාකිෙත් පුංච වාලා ලයාගෙන ඉක්මනින් අපිට Sස්ම එකද දන්න. බිින්දුවායි, හතිව පහයි දහනාව අයි පහලව බිින්දුවයි හතිව පහයි, දහනවය පහළව කියන අපි මිදුරකතනන්ගේයට පුචයාලත් දැන් මෙසේ මසක් කෙවන. ඉති පුචිදේපති, පුංචි යාලට අපේ වැඩ සටහන ගැන හිතන දේවල් ලියලයි වන්නත් පුළුවන්. ගුරුටව අංක විසිහත පාක් පටුමග රාජකිිරිය. ගටව අංක වි්‍යහත පාක් පටුමග රාජකිරිය කියන අපි මිල්ලිපිනයට. පුංචවාලට ශිෂත්ව මග වැඩ සටහන කියැන හිතෙන දේවල් ලියලයි වන්නත් පුළුව. ඒ වගේ පුච්චිතුය පුත්තේ මේ කාලෙ පුච්චවාලට අධ්‍යාපන කටයුතු හොඳින් කරගයන්න ලැබෙන්න්නේ කියලා තන්ජ ටිචි ප්‍රත්ථන කැනයි වගේ හැමදාම නරෝගව වන්න ලැබන්නේ කියෙලව යාලටයි ල්ලත මපියන්ටයි යගේම අපේ වැඩසටම් බලන හැම දෙනැක්ටම ප්‍රාර්ථනා කරන. එහෙනංඉතින්. අදට අපි ංචවාලගෙන් සමගන්නයි සූදාාන වෙන්නේ තවත් දවසක තවත් පුංචවාලට වැදගත් වැඩස්රටහනකින් හමුවන බලපොරොතේ. එහෙනම් පුංචවාල හැමෝටම සම දවසක් අයිබෝවාන්?